වගේද. එහෙමනම් භෞතික චිකිත්සක ක්‍රම තුලින් සාර්ථකව ඒවා සුව කරගන්නේ ප්‍රතිකාර කරගන්නේ කොහොමද කියන එක කතා කරන්නට අපි සති කිහිපයක් ඉදිරියට ඔබව දැනුවත් කරන්න උත්සාහ කරනවා. කාන්තාවක් විදිහට, ගෘහණියක් විදිහට, මවක් විදිහට මේ කතාබහ ඔබට ගොඩාක් වටින නිසාවෙන් තමයි අපි මේ සාකච්ඡා මාලාව ආරම්භ කළේ. අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා අද දවසේදී මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යන්නට කොළඹ යුද හමුදා රෝහලේ ජ්‍යෙෂ්ඨ භෞතික චිකිත්සක, ශ්‍රී ලංකා භෞතික චිකිත්සක සංගමයේ නිත්‍ය සමාජිකවරුන් දෙදෙනෙක් හැටියට අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මා ළඟින්ම වාඩි වෙලා ඉන්නේ කුමාරපතිරණ සුජීව වීරසිංහ, අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මේ දෙපළ ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන් ලසන්ත. ඔව්, කුමාර මහත්මයා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. කුමාර මහත්මයා, දැන් අපි විශේෂයෙන්ම දැන් වැටීමක්, උලුක්කුවක්, එහෙම නැත්නම් කෙටීමක් මේ වගේ දෙයක් ගෙදරදී වුණාට පස්සේ අපි මොනවා හරි තෙල් ටිකක් එහෙම නැත්නම් අර සාමාන්‍ය නියුන් දරුවන්ට කියලා සමහරු අතගාගෙන ඇද ගන්නවා. ඒ වගේ දේවල් මේ සිද්ධ කරගන්නවා. දැන් මෙතෙන්දි මේක කොච්චර සාර්ථකද, එහෙම නැත්නම් ඔබ පසුගිය දවසේ ප්‍රවේශයක් විදිහට ලබා ගත්ත ඔබට මතක ඇති කතාබහට ගුණා මීට වැඩි අයිස් ප්‍රතිකාරය හොඳයි කියලා, නිවරදිව පාවිච්චි කරන්න පුළුවන් කියලා. අපි අද කතාබහට ප්‍රවේශයක් අරගෙන අයිස් ප්‍රතිකාරයත් හඳුනගෙන කතාබහ ආරම්භ කරමු. කැමති දැනකින් ඔබතුමාට පටන් ගන්න අයිතිය තියෙනවා. ඔව්, ඇත්තටම ලස්සන්ත. දැන් අපි අනතුරක් සිද්ධ වුණාම මොකක්ද වෙන්නේ කියලා අවබෝධයෙන් හිටියොත් ඇයි අපි අයිස් ප්‍රතිකාරයට යොමු වෙන්නේ කියලා ඔබටම තේරුම් ගන්න පුළුවන් වෙනවා. දැන් මොකක් හරි අනතුරක් වුණාම, උදාහරණයක් අපි කිව්වේ තල්මක් කුළුප්පක් වුණාම, එම් ප්‍රදේශයේ සෛල මෘදු පාටක, සොෆ්ට් ටිෂුස් කියලා අපි කියනවා, මෘදු පාටක වල හානිවීමක් සිද්ධ වෙනවා. එතකොට ඒ ස්ථානයට රුධිරය අරගෙන ඉන්න කුඩා රුධිර වාහිනී තුවාල වෙනවා. ඒවා විනාශ වෙලා ඒවා අතරින් වෙන දේ තමයි අර රුධිරය සහ යම් තරල, ශරීරයෙන් තරල ඒ නාල හරහා එළියට, නාලවල යන ඒවා එළියට ඇවිල්ලා අභ්‍යන්තරයේ ගලනයක් සිද්ධ වෙන එක, අභ්‍යන්තරයේ තරල එකතු වෙන එක රුධිරයත් එක්ක. එතකොට ඒක අපි කියනවා ඉන්ටර්නල් බ්ලීඩින් එකක් කියලා. එතකොට වෙන්නේ එම ප්‍රදේශය ඉදිමෙනවා අර තරලේ නිසා. ඊට පස්සේ වේදනාව එනවා ස්ථානීය පීඩන නිසා. දැන් එතන වේදනාව එන්නේ අර පීඩනය ආවට පස්සේ ඒ එකතු වීමත් එක්ක වේදනාව එනවා. එතන වේදනාවත් එක්ක හොලව ගන්න බැරි වෙනවා. ඉතින් ඊට පස්සේ දිගටම වේදනාවත් එක්ක මේක සුව කරගන්න බොහොම අපහසු වෙනවා. ඉතින් අර ඔබ කිව්වා වගේ යම් යම් ක්‍රමවලදී දැන් උලුක්කක් ඇද්දාම නියුන් සහෝදරයෙකුට කියලා, එමත් නැත්තම් මොන හරි ගාලා තදින් ඇතිල්ලුවාම වෙන්නෙත් අර විනාශයේම තව කොටසක්. ඒ කියන්නේ අර මේ ස්ථානයේ විනාශ වීම, සෛල විනාශ වීම, මුදු පාටක කැඩියාම තවදුරටත් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඒක ගැලපෙන්නේ නැත්තේ. ඊළඟට අපි මේ අයිස් ප්‍රතිකාරයට යොමු වෙන්න ඕන. ඇයි කියලා කියන්නේ දැන් අපි එහෙනම් කරන්න ඕන මොකද්ද? මෙතෙන්ට මේ තවදුරටත් තරලයක දේලා ඉදිමිලා මේ වේදනාව වැඩි වෙලා වෙනදී අඩු කරගන්න ක්‍රමයක්නේ. අන්න ඒ නිසා තමයි අපි අයිස් ප්‍රතිකාරයට යොමු වෙන්න ඕන කියලා අපි අදහස් කරන්නේ. අයිස් ප්‍රතිකාරයේදී අපි යමක් සඳහන් කර යුතුයි. දැන් සාමාන්‍යයෙන් ශරීරයේ ස්නායු පද්ධතිය නිර්මාණය වෙලා තිබෙන්නේ අපිට හදිස්සියේ සිරුරට දැනෙන උෂ්ණත්ව වෙනසක්. යම් උෂ්ණත්ව වෙනසක් දැනනොත් ඒ පිළිබඳව පණිවිඩය මොළයට හික්මනින් ලබා දෙන තමයි ස්නායු පද්ධතිය සකස් වෙලා තිබෙන්නේ. එතකොට අපි අයිස් තිබ්බම අයිස් මගින් ලැබෙන සීතල නිසා, හදිස්සියේ ඇති වෙන සීතල නිසා ඒ ගැන තමයි මොළයට පණිවිඩය ඉක්මනින් යවන්නේ ස්නායු පද්ධතිය. එතකොට අර අනතුරු සිද්ධ වුණු තැන නිසා, අනතුරු නිසා සිදෙන වේදනාව අපිට ටිකක් අඩුවෙන් තමයි දැනෙන්නේ. ඒක දැනෙන්නේ අමතක කිරීමක් වගේ සිද්ධ වෙනවා. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ මේ වේදනාව අඩුවෙන් දැනෙන්නේ. ඔව්, දැන් මෙතෙන්දි දැන් අපිට මේ කුමාර, දැන් අයිස් ප්‍රතිකාරය කියන්නේ මොකක්ද කියන එක තරමක් දුරට වැටීමක් ආවා. දැන් අපි අයිස් ප්‍රතිකාරයකට පසුව වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වෙනවද? එහෙම නැත්නම් අයිස් ප්‍රතිකාරය නිත්‍ය වශයෙන් මෙම සුව කරගන්නට ප්‍රමාණවත්ද? අපි මෙතනින් කතා බහ. ඔව්, ඇත්තටම දැන් සමහර පුංචි රැලීමක් වගේ වුණා නම් ගෙදර උදේදී පුංචි දෙයක්. ඒ වගේ දෙයකදී නම් ඇත්තටම අයිස් ප්‍රතිකාරය විතරක් දවස් 3ක් විතර එක දිගට ගියාම මේක සම්පූර්ණ වගේ සුවල යනවා. නමුත් ඊට වඩා දරුණු ගණයේ දෙයක් නෑ. එකනම් බග්නයක් වෙලා ෆ්‍රැක්චර් එකක් කැඩිලා නම් කකුල නැත්නම් හොඳටම බන්ධනී කණ්ඩරා වගේ දේවල්, කියන්නේ ලිගමන්ට්ස් ටෙන්ඩන්ස් වගේ ඒවා කැඩිලා නම්, එතකොට සමහරවිට අපිට සිද්ධ වෙනවා ඒක තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර ගන්න. නමුත් මේකෙදී මේ වෛද්‍ය ප්‍රතිකාර වලට සමගාමීව බෞද්ධ චිකිත්සාව හැම වෙලාවෙම සිද්ධ වෙනවා අපේ ප්‍රධාන රෝහල් වලදී. ඔව්, ඒ ආකාරය තමයි අයිස් ප්‍රතිකාරය. දැන් අපිට මං හිතන්නේ සුජීව සූදානමින් ඉන්න කුමාර අයිස් ප්‍රතිකාරය පැහැදිලි කරන්නට, අයිස් ප්‍රතිකාරය එහෙම නැත්නම් ක්‍රියෝതെරපි, ක්‍රයෝതെරපි සමා වෙන්න ඕනි, ක්‍රයෝതെරපි විදිහට තමයි හඳුන්වන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ හඳුන්වාගෙන ඔබට මං හිතන්නේ සතහනකුත් තියෙනවා පිළිවෙලට සකස් කරගෙන අපි මේ පිළිවෙල පිළිබඳව කතා කරමු. ඔව්, ඇත්තටම දැන් අපිට පුළුවන් උදාහරණයකට මේ වල්ලුකර සන්ධියේ පෙරලීමක් උදාහරණයකට ගන්න.
ඉතින් එහෙදි අපි රෝගියා මුලින්ම සූදානම් කරගන්න ඕන මේ සඳහා අපි නිවැරදිව මේ ආයුෂ් ප්‍රතිකාරය ලබා දෙන්නේ. ඒ සඳහා තමයි ඔබට මම හිතන්නේ මීළඟ දකින්න පුළුවන් රෝගියා අපි ආනත තලයක් කොට භාවිතයෙන් ආනත තලයක් සූදානම් කර තිබෙනවා. ඒ ආනත තලයේ ප්‍රයෝජන දෙකක් තියෙනවා. එකක් තමයි එහෙම තිබ්බාම කොට ටික රෝගියාගේ අර කකුලට හරි සුව පහසුවක් දැනෙනවා. ඒ කියන්නේ රිලැක්ස් වෙනවා. අනිත් එක තමයි රෝගියා බොහොම සුව පහසු සහ ඉහිල් බවෙන් ඉන්න නිසා රෝගියාට කරදරයක් නැහැ. ඒක වේදනාව අඩු කරගන්න එක දෙයක් වෙනවා. අනිත් එක තමයි මේ ආනත තලයක තියෙන නිසා ඔබ දකිනවා හෘදයට වඩා උඩින් තමයි මේම කොටස තියෙන්නේ කකුල. එතකොට ඇන්කල් එක වල්ලුකර සන්ධිය. එතකොට අර එම ස්ථානයේ එකතු වෙන රුධිරය තරලය සියලුම දේ ගුරුත්වාකර්ෂණයේ බලපෑම ඒකත් උපයෝගී කරගෙන ශිරා මගින් නැත්නම් හෘදයට රුධිරය රැගෙන එන හෘදයෙන් යනවා නෙමෙයි හෘදයට රැගෙන එන නාල දිගේ ඉක්මනින් එම තරලය අරගෙන එනවා හෘදය වෙතට. එතකොට අර ඉදිමුම ඇති වෙන්න තියෙන අවකාශය අඩුයි. ඉතින් එහෙම තියාන තමයි අයිස් ප්‍රතිකාරයට දැන් මාර හොඳ තැනකට අපි ප්‍රවේශ වුණා. දැන් මෙතෙන්දී දැන් වලලු කර සන්ධිය ඔබ දුටුවා. වලලු කර සන්ධියට යම් කිසි හානියක් සිදු වුණාම කරන ප්‍රතිකාරයක් ගැන තමයි සුජීව මහත්මයා කුමාර මහත්මයා අපිට කියා දෙන්න සූදානම් වෙන්නේ. දැන් දනිස්ස වගේ තැනකට ඒ වගේ හානියක් වුණත් ඔය වගේ ආනත තලයක අපි තියන්න ඕනේද? ඇත්තටම හෘදයට වඩා ඉහළින් දැන් ඔබ කිය අහ ප්‍රශ්නේ හොඳයි. දැන් සමහර කෙනෙක් කියනවා ඒ කකුල මෙහෙම ඉඳගෙන මේ අපි ඉඳගෙන ඉන්නවා වගේ ඉඳගෙන මේ ඉස්සරහා තියෙන බංකුවකින් නැත්තම් මේසකින් ඇයි තියාගන්න බැරි කියලා. ඔබ හිතලා බලන්න. එතකොට කකුල තියෙන්නේ මේ හෘදයට වඩා උඩින්ද කියලා නැහැ. අපි හැම වෙලාවෙම හෘදයට වඩා උඩින් මේ මාරතට පත්ව කොටස තියාගන්න තමයි නිවැරදි. ඒක තමයි පිළිවෙල. අනිවාර්යයෙන්ම ඒවා අපි අතින් ගිලිහි යන තැන් අනිවාර්යයෙන්ම යන්නේවා අපි මතක තියාගන්න ඕනේ ගෘහණියක් විදිහට ඔබට ගොඩක් වටිනවා. සුජී මහත්මයා අපි කතා කරමු. අපිට කියා දෙන්න කොහොමද ප්‍රතිකාරය හරියට කරන්නේ? වලුකල් සන්ධිය අපි කොහොමද දැනුවත්? මම හිතන්නේ ඊට කලින් මම විස්තර කරන්නම් සුජීවට. එතකොට පහසු වේවි මේ මේක කරලා පෙන්නන්න. මේකදී අපි කරන්නේ අයිස් කැටය මේම අනුතර සිදු ස්ථානයේ එහෙනම් අත් දැන් අවල්ලු කර පෙරෙලා තියෙන මේ විදිහට. ඒතකොට ඒ ප්‍රදේශයේ තමයි ඔබ දකුණ ප්‍රදේශයේ තමයි වල්ලු කර මේ හානි සිද්ධ වෙලා තියෙන්නේ. ඒතකොට එම් ප්‍රදේශයක තමයි අපි අයිස් ප්‍රතිකාරය ලබා දෙන්න හදන්නේ. මෙහිදී අයිස් කැටයක් අරගෙන ඔබට මොකක් හරි යම් දෙයකින් අල්ල ගන්න පුළුවන්. අපි ගෙනලා තියෙන දේ නම් ප්ලාස්ටික් බහලුමක දාපු අයිස් එකක් විදිහට අපි මෙතනදී උපකල්පනය කරනවා. එතකොට මොකුත් අවශ්‍ය නැහැ. ඒ ප්ලාස්ටික් කන්ටේනර් එහෙම තමයි බහලුවෙන්ම අල්ලලා මේක කරන්න පුළුවන්. එකම දේ මේ ප්‍රදේශය පුරාම අයිස් කැටය අතුල්ලන එක තමයි අවශ්‍ය වෙන්නේ. එහිදිත් අයිස් කැටේ දැන් මුලින් කකුලට වදිනකොට රෝගියාට දෙන්න අපහසුවක්. ඒක කුමාර මහත්මයා අයිස් කැටේ අනිවාර්යයෙන්ම වඳුරකට දාන්න ඕන නිකන් අයිස් කැටයක් වගේ පුළුවන්. පුළුවන්. ඇත්තටම පුළුවන්. නමුත් අපිට අතට අමාරුයි අයිස් කැටේ අල්ලගෙන ඉන්න. ඒ නිසා තමයි මොකක් හරි දෙයකින් අල්ලගන්නේ හොඳයි කියලා මම යෝජනා කරන්නේ. ඉතින් මේකෙදි කරන්නේ අයිස් කැටේ අතුල්ලද්දී මම කිව්වේ මුලින්ම අයිස් වදිනකොටම මේ රෝගියාට දෙන්න අපහසුවක්. මුලින්ම අයිස් නිසා. අපි කිව්වා අර උෂ්ණත්ව වෙනස පිළිබඳව. ඉතින් සිරුරට දෙන්න අපහසුවක් එකපාරේ ඉන්න නිකමට මොලේට ගැන කියන්නේ. එතකොට අපි කරන්නේ මේ ස්ථානයේ අයිස් කැටේ ස්පර්ශන වේලාව අඩු කරලා මේක අතුල්ලනවා. එතකොට ඔබ දකිනවා පොඩි වෙලාවක් තමයි ස්කැරේ ස්පර්ශ වෙන්නේ දැන් කකුලේ. නමුත් වැඩි වෙලාවක් ගුණේ තියෙනවා. ස්පර්ශ කාලය අඩු වෙනවා. ටිකක් වෙලා යනකොට රෝගියාට දැනෙනවා මේකේ සුව පහසුවක්. මුලින් අයිස් නිසා දැනෙන අපහසුව මගහැරලා සුව පහසුවක් දැනෙනවා. එතකොට අපි කරන්නේ රෝගියා හුරු වෙනවා. හුරු වෙනවා. එතකොට කරන්නේ අපි අයිස් එම ස්ථානයේ වැඩිලා තියෙන වෙලාව ස්පර්ශ කාලය ඔන්න ඔය ක්‍රමයට ටික ටික වැඩි කරලා ඊට පස්සේ මේ අයිස් කැටේ මුළු ප්‍රදේශය පුරාම හිමි හිමි අතුල්නවා. මේ විදිහට විනාඩි 10ක් 15ක් විතර කරන්න ඕන. පළවෙනි දවසේ නම් පැය දෙකකට සැරයක්වත් මේක කරොත් හොඳයි. පස්සය වතාවක් දවස පුරාම යන විදිහට දෙවෙනි දවසෙත් අඩුම ගානේ තුන් වතාවක් හතර පහ වතාවක් කරන්න පුළුවන් වඩා හොඳයි. තුන්වෙනි දවස වෙනකොට මම හිතන්නේ මේක හුඟක් හොඳ වෙලා යනවා. එහෙම නැත්නම් මේක තවදුරටත් ඔබ කිව්වා වගේ අපිට වෛද්‍යවරයෙකුට යොමු වෙන්න අවශ්‍ය නොත් ඒ වෙනකොට යොමු වෙන්නත් පුළුවන් ඔබගේ තත්ත්වය අනුව. ඔව් දැන් කුමාර දැන් හුඟක් මතයක් තියෙනවා සාමාන්‍යයෙන් දැන් මේ වගේ සිදුවීමක් වුණා වතුරේ තෙම්මන්න හොඳ නැහැ නාන්න හොඳ නැහැ කියලා. නෑ එහෙම එකක් නෑ. ඇත්තටම දැන් අපි අයිස් පාවිච්චි කරනකොට වෙන්නේ තෙමෙනකනේ. උණුසුමයි හොඳ නැත්තේ. උණුසුම වුණොත් අර රුධිර වාහිනී පළල් වෙලා වැඩියෙන් රුධිරය ගෙනල්ලා මේ ස්ථානයේ රුධිර කැටියක් එමෙත රුධිර ගලණය වැඩි කරලා මේ ස්ථානයේ අපිට අපහසුව. එනම් එහෙම නැත්තම් ඉදිවීම වැඩි කරලා වේදනාව වැඩි කරලා අපිට මේ සුවීමට කල්ගත වීම තමයි ඉතුරු කරන්නේ. ඒ නිසා ඒ තෙමීමේ සීතල වතුරෙන් තෙමීමේ ගැටලුවක් නෑ මෙහිදී. ඔව්. දැන් මේ වගේ අවස්ථාවක් වුණා මුලින්ම අපි දකිනවා මේ ස්ථානයේ වෙනස් වූ ස්ථානයේ ඉදිමුමකට ලක් වෙනවා. ඔව්. මෙතෙන්දී දැන් ඉදිමුම අඩු කරගන්න යම් යම් ප්‍රතිකාර තියෙනවා. අස්ති සැකසෙන්න යම් යම් ප්‍රතිකාර තියෙනවා. මේ සියල්ලටම ප්‍රමාණවත්ද මේ හැම දෙයක්? නෑ මේකෙන් පස්සේ අපිට පුළුවන් මේකට නිවැරදි වෙලුමක් යොදන්න. මම සුජීව වීරසිංහ මීළඟට සූදානම් ඉන්නවා වෙලුම පිළිබඳව ඔබට පවසන්නට. සුජීව ඔබට පුළුවන් වෙලුම. ඔව්. මට කියන්න සුජීව වෙලුම ආරම්භ කරනකම් කොච්චර වෙලාවක් අයිස් කැටින් අපි ඔව් විනාඩි 15ක් සඳහන් කළා. ඒක විනාඩි 15ක් පමණ වෙන ඇති ප්‍රමාණවත්. සුජීව ආරම්භ කරමු අපි. ඔව් දැන් ඇත්තටම
මේ ගප්පුල ගත්තාම මම කල්පනා කරනවා මේ කකුල මෙහෙම මේ විදිහට පැත්තට පෙරලිච්ච එකක් කියලා. මේක පැත්තට පෙරලෙනවා. ඔබ සෑමවංග අවස්ථාවල මේ කකුල පැත්තට පෙරලීම ඇතුළු පැත්තට තමයි පෙරලීම සිද්ධ වෙන්නේ. ඒව එකක් මම එකයි මේ විදිහට ගත්තේ. දැන් මෙහෙම ගත්තාම මට පේනවා මෙන්න මේ ප්‍රදේශය. ඔබට පේනවා ඇති මෙන්න මේ ප්‍රදේශය තමයි මෘදුපටට විනාශ වෙන්නේ. ඒ මෘදුපට කියන්නේ අපි ගන්න පුළුවන් මේ සංදි ආවරණයක් තියෙනවා ජොයින්ට් කැප්සූල් කියලා කියනවා. එතකොට ඊට අමතරව මේක මුඳින් බැඳ තබාගෙන තියෙන බන්ධ ඒවා කැඩී බිඳී යන්න පුළුවන්. එහෙම නැත්නම් ඉදෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අනවශ්‍ය ප්‍රමාණයට ඇදිලා යන්න පුළුවන්. දැන් මම මුලින්ම කරන්නේ මේක සකස් කරනවා. මේක සකස් කරනවා කියන්නේ මේක කරනකොට සුදුසුකම් ලත්තයි කරන්න ඕනේ. මොකද මේ සංදියට හානි වෙන්න පුළුවන්. මම මේක දැන් මේක මේ පැත්තට නැමුණා ඔබ දැක්කා. ඒකේ අනිත් පැත්තට මම මේක හිමිසරේ හරවලා මෙන්න මෙහෙම ගන්නවා. ඔජිත් දැන් ආලේපන වර්ගයක් අවශ්‍ය නැහැ. නිකම්ම තමයි සකස් කිරීමක් සිදු කරන්නේ. ඇත්තටම ආලේපන වර්ගයක් මෙතෙන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි අයිස් ප්‍රතිකාරය කරලා තියෙන්නේ. ආලේපන ගාලා ඇතිල්ලුවොත් වෙනදේ කුමාර කලින් ප්‍රකාශ කරා. මොකද මෙතන තියෙන රුධිරනාල සියුම් රුධිරනාල කැඩි බිඳියන්න පුළුවන්. ඒක වළක්ව ගන්න තමයි අපි මේ අයිස් ප්‍රතිකාරයේ පමණක් මෙතෙන්ට ගන්න. මේ විදිහට මම මේක හරව ගත්තා. හරවගෙන මේ වෙලුම් පටිය ඔබ කියනවා ක්‍රේප් බෑන්ඩේජ් එකක් කියලා. මේ වෙලුම් පටිය මම අරගෙන මෙන්න මේ පැත්තට තමයි ගන්නේ පිට පැත්තට. දැන් මට ඕනේ මේක මේ පැත්තට හැරිලා තියෙන විදිහට උඩට බැඳ ගන්න. මම මේ පැත්තේ මෙහෙම අල්ලගෙන හොඳින් මේක වටේ රවුමක් ඔතනවා. මේ විදිහට ඒක උඩම තව රවුමක් මම ගන්නවා. මම දැන් යාකා පොඩ ඉදිරියට ඇදලා ගන්න යාට ආදාරෙන්. ඊට පස්සේ මේක වලලු කර සන්ධිය වටේ මෙහෙම එඩ විදිහට තව වටයක් මේ ආකාරයට ගන්නවා. අරගෙන ඉවර වෙලා මම නැවතත් මෙන්න මෙහෙම තව වටයක් මේ ආකාරයට අරගෙන මේක වෙලා ගන්න හොඳින්. නැවත වතාවක් මෙහෙම ගන්නවා. දැන් මේ විදිහට මම මේ වෙලුම මේ පැත්තට හැරිලා තියෙන ආකාරයට දමා ගත්තා. දමාගෙන දැන් මේ විදිහට මේ කකුල මෙතන ඉඳන් මම මේ විදිහට ඉහළට ඔතාගෙන යනවා. මේ ඔතාගෙන යනකොට මා මේ වැසි මේ වෙලුම් පටියේ තුනෙන් දෙකක් වෙන පරිදි තමයි මේක ඔතන්නේ. නැත්තම් මේක හොඳ නිසියාකාරව වෙන්නේ නැහැ. ඊට පස්සේ මේක ක්‍රමානුකූලව ඉහළට ඔතනවා. ඒ කරන අතරතුර මම යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වෙන්නේ මේ කකුල මම මෙතෙන්දී යොදපු පීඩනේ. මේ යොදපු පීඩනය ක්‍රමානුකූලව මම අඩු කරගෙන තමයි යන්නේ. ක්‍රමානුකූලව මේ පීඩනය අඩු කරනවා. මොකද මෙතන තියෙන පීඩනය වැඩි වුණොත් මෙතන තියෙන මේ ක්‍රමානුකූලව පහළට යන පීඩනය අඩු වුණොත් මේ පීඩන වෙනස නිසා මෙහි එකතු වෙන තරලය පහළට ගලාගෙන යන්න පුළුවන්. ඒ නිසා මේ විදිහට ඉහළට මම ක්‍රමානුකූලව වෙලාගෙන යනවා. තව ඕනනම් මට මේ වෙලුම් පටියත් යොදන්න පුළුවන්. මම හිතන්නේ පැහැදිලි සුජීව ඉතා පැහැදිලිව කුමාර අපිට වෙලා ගන්න ආකාරය කියලා දුන්නම. අනිත් එක පීඩනය පිළිබඳව කතා කරා. අපි හිතන්නේ නැති තැන් බොහෝමක් තියෙනවා හරියට නිවැරදිව යමක් කිරීමේදී. ඒකයි ගෘහණියක් විදිහට ඔබත් ගොඩාක් වැදගත් වේවි. මම හිතන්නේ අපිට කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. පුළුල් විෂයක් සම්බන්ධව අපි ඉදිරි සතිවලදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කුමාර ගැටලුවක් තියෙනවා නම් ඔබට කතා කරන්න දුරකථන ඇමතුමක් ලබා ගන්නට අංකයක් කියන්න පුළුවන් නම් මම හිතන්නේ ඔබට ගොඩක් වටී. මගේ දුරකථන අංකය පවසන්න පුළුවන්. නමුත් මම බොහොම කරුණාවෙන් ඉල්ලන්නවා මගේ වැඩ කරන වෙලාවේදී මට කරදර කරන්න එපා කියලා. අනිත් වෙලාවේදී මම ඕන වෙලාවක සූදානම්. ඔබ වෙලාවක් කියන්න. හවස් කාලේ රාත්‍රී කාලේදී නම් කිසිම ගැටලුවක් නැහැ. 0.71 490යි 64.49. 0.71 490යි 64.49 දුරකථන අංකයට කරදරයක්